තෙරවන් සරණයි සියලුද නාටම. අකුසලින් දුරුබ කුසල්මත පිහිටා ඔබගේ ජීවිිතය සාර්ථක කරගන්න ට වැැස්සි වන සදර්මය සන්න වේදනය කරනා ෞදධ්‍ය අරප හහිනියයතුම සදර්ම දේශනනාාව මිල්ලෙ සින් ආරම්භ කරන්නට මේසූ දානම. ධර්ම දශනා පවත් පන්නට අපකිරේ මහත් අනුකම්පාාවෙන් මෙ දම්සභා මණ්ඩ පේට වැඩම් කොට පදාල කහ පුල ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය සහ මරදන් කල්ල කලුනාගල චිත්ත විවේකාරාමය යන උබය විහාරාධහිපති කම්මට්ට අනාචාරය පච්චපාද තපෝවනේ අඩිය දහජ ගෞරවනයස්වාමින් පහන්සේ අපි සියලු දෙනාමෙක්ව සාධනාද පවත්වාා පිලිකනිමෝ. සාධසාධූ සාධූගේ. එින්ඳල ස්වාර පොල පදංශිේ හම පාගුඩාරශ්ි මහත්මය තුළ පිුවත් පිරිස් සයුතුමූ සධම දේශනාව මෙලෙසින් මුලු ලකයටටම සංධිපේදනය කරන්නට පින්බර දයිකත්වේෙන කටියයුතු කරන්න. සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන් මනි රාජස්ස සුනන්තු සග්ග මොක්කද දම්ම සවනකාලු අයං බදන්තා දම්මසවනකාලු අයං බදංතා දම්ම සවනකාලු අයං බදංතා නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතෝ අරහතු සම්මා සම්බුද්දස් නමෝතස් භගවතෝ අරහතු සම්මා සම්බුද්දස් සද්ධහා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්න පිවත් සිරු දෙ නම් සූදානවෙෙන උතුම් ධර්මානු ශාසනාවකට සවන්ධෙන්ට සවන්ධන අතරේ බෞද්ධ්‍යමාධචචාලය හරහා ලෝකය පුරහා විසුරවා හරිමින් ඒ විසිරී සිටින සදෑපතුන්ගේ ධර්ම ඥානය පිණිස ධර්මදානමය පින්කමක් හැටියට සිද්ධ කරගන්නට පින්බරදායකත්වය පිළියන්දල ස්වාර පොළපදිංචි හේම පාගුඩාරච්චි මහත්මියහගෝස්තු ම සහත්වනනි දිනට චන්මදිනය යදෙන වින්. දෙ පර්ශයම දෙමෝපයන් නැතුළු සිිර්ම ඥාතීන්ට පරලොසපත්. එවාගේම සෙත් ප්‍රාර්ථනා කරනව රෝගීව සිටින් නෞචි නාලනී පෙරේරා සහෝදිරයට නිදුක් නිරෝගිස්ුවය. මගේ ශීරම සෞදර සහෝදිරියන්ට නිදුක් නිරෝගි සෝපත් භව ප්‍රාර්ථනා කරනව අකිින්දුු ඔක්හිින්දු. ශානි සම්පත් ඇැන දරුවන්ට සහ. සිල් මහතාටත් ෙත් ාර්ථනා කරන දේශකයණන් වහන්සේට තුන් සිගේ දෙ මෝප න්ට ෙත් ාර්ථනා කරන සසාභාග කියව්ුණ ධර්මස්ශ්‍රවණය කරන සේරු දෙ ට ್ාර්ತනා කරනවා පන දේශ සි දක්වාම දධර්ම දේශනා ලාවශවනය කරන්න ාව ැතු ීල් දෙනාට ධර්ම ෝදධයන වා කියර ාර් නා කරනවා. ඒ අරුණ මුදන් පට් කර ගැනීම බිලාසෙන් තමයි පින්කමට පින්බර දායිකත්තේ. එඒ මේ ධර්ම දශනා මාලාවක් එතමයි විශුද්ධි මාර්ගය සුරු කරගෙන. එ විසුද්ධි මාර්ගයනුච දැන්තියෙන්නේ හයවෙනිි විසුද්ධිය. ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධියයනොත් දගන්තිම ටස්තමයි දේශනා කරන්න. සාස්කාර උපේක්ෂඥානය අනිකුච්ඥානයන් පිළිබන්ඳව අපි පළමුුව දේශනා කළතින. සියලෝම ඥානය නව මහා විදර්ශනාවලින් තව එකක් කියන සත්‍යනු ලෝමඥානය අට වෙන එක එම නගේ ඥානයන් පිළිබඳව පසුකය දේශනා තුළ මනාව දේශනා කල්ලා තියෙන. සංස්කකාර උපේක්ෂ ඥානයට අපි ලංගෙනව කියන්නේ නිවනට බොහ ආසන්න නිර්වාන අවබෝධයට බොහොමත් මාසන්න බොහොමත්ම කිට්ටුයි ලංවෙලයින් අපි ඇතැන්ට එනක්ොට අප සිත තුළ වැඩිච්ච ධර්මයන් එතතාගතයන් වහන්සේ පැහැදිලිකර ඒ නිවැරදි වූ ධර්මයන් තුළ මනාවසිත පිහිටල තියෙන්ටයි එතමයි ස බෝධිපාක්ෂික ධර්ම ස බෝධිපාක්ෂික ධර්ම තු මනාවසිත පැතිරිලා තියෙන්ට එක ඇත්තු දන්න ස බෝධිපක්ෂික ධර්ම කියන්නේ මොනාද කියනේ සතර සම්යයක් ප්‍රදහන සතර ඉද්දිපාද සතර සතිපට්ටාන පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොච්චංග මේ කරුණු ටික සම්පූර්ණ වෙනකට අප ආර්ෂ්නාාගික මාර්ගයට ඇතුළත්ෙ ඇතුල්වෙලා තර හතරේ වත්තුනයි දොළහයි ත් දෙකයි දහයයි හතේ වෙකයි විසි නමේ මෙස විසිරමය තුළ මනාව සිත පැතුරුවනම් පැතුරුණානං මේ ඥානදර් ප්‍රතිපද ඥානදර්ශන විසුද්ධියයට එනකොට මනාව පැතිල්ලා තිබුණනං අපි අනිවාරෙන් ආර්යෂ්ඨාංගික මාර්ගය තම ඇවිලති. ත පේතනින් යහාට ආර්්‍යෂ්ටාගිකම ආර්ගය සම්පූර්ණ වෙනවා කියන්නේ අපට කරුණු දෙකක් ඒ අට නිසා ලැබෙනවා එතමයි සම්මාඥාන සමාවිමුක්ති නිවැරදිව වඋනුවන නිවැරදි වූ නිවන නිවැරදිූ සම්මා්ඥාන සමාවිමුක්ති විමුක්තික න්න සියල්ලෙන් නිදහස්වෙච්ච බව සියල්ලෙන් ගැලවුණු බව තන්හාවශ්‍යය කළ බව කර්මශ්‍යය කළ බව උපාධානයේ අහෝ පාදා නහෝසි බව අවිද්‍යාවෙන් වෙන් වුණු බව විද්‍යා උපදවාගත්ත බව සම්මාඥාන සමා විමුක් ති කියයන්නේ. එනම් අපි පසුගිය දේශනාවල එකන්නේ කාරන් සඳහන් කලා අද දේශනාව තියන්නේ හය මූලික කරගෙන අනිමිත්ත අපනිහිත සුන්ඥත කියන මෙන්න මේ ධර්මතාත් වුණ අපි මනාව දැනගණ්ඩෝනි මනාව දැක ගණ්ඩුවනි නිමිති නැති බව නිමිති රහිත බව. එවගේම අපන හිත ප්‍රනීතතාවයක් දුකමතම තමයි පවතින්නේ කියන කාරණ. සු්ඥත හිස් මොකුත් නැති බව. එක අපි මෙන කරුණුටකෙන් අද ධර්ම ධර්මාන ශාසනාවට ඇතුළල් කරනයි කරුණුටික දිව නාශ්‍ය අනහා ඇස මූලික කරගෙන මේ අනිමිත්ත අපනීත සු්ඥත කියන කරුණු අපි පසුගිය දේශනාවල පැහැදිලි කරා අද ගන්න මේ කය මූලික කරගෙන මේ ප්‍රවෘත්තිය මේ පැවැත්ම තියන සු්ඥතාවය සුන්ඥ කියනමමුකුත් නෑ හිස් ගත යුතු දයන්න නෑ කියන එක එක සුන්්යි කරක ත නිමිත්ති න අ නිමිත්ත ගණ්ඩනං යමක් තියෙන් ලෝනි තිය දෙ විතරයි නිමිත්ත ගණ්ඩ පුළුවන් යම් දෙයක් නැත්තං නිමිත්තක් ගන්න බැහැ. තොර දුකක්නම් තියෙන්නේ ප්‍රනීචතාවයක් නැහැ. එක නිසා එනම් කයි මේ අතාස්භාව අපි නිවැරදිව දැනගණ්ඩෝනේ නිවැරදිව දැක ගන්නඕ. කය තියෙනවද නැද්ද. තියනකිව ශාසත දිට්ටි නැකිව තුච්චද දිටියි. එහෙ නං තියනවා කිවත් ආත්මදිට්ටීම සක්කයි දිටි දැනන නිමිත් තොර නිමි ගණඩ බැරි බව බුදුරජන්වාස දේශනාය කළේඇයි මේ කය කියන ධර්මතාවය සතර මහා ධාතුවන්ගේෙන් ක්‍රියාත්මක වෙන්නේ චිතක්ෂණ දාහතත් තුල ඉපද බිඳන බව දැහොඳටම දන් දැහොඳට දන්නවාන තර පවතින්නේ කම්ම චිත්ත ඉරුතු ආහාර කියන ධර්මතා හතරම් බවත් ද ො තකටකම්ම චිත ඉරුතු හාර කියන ධර්මතාහත ක්‍රියාත්මක නූනොත් කයක් නෑනී අයගතම සුනනත. තර සතරමහා දාතුන් එක්ගලන් ගේ ආයිශ චිතක්ෂණ දාහතයි. තර චිතක්ෂණ දාාහතත්තුළේ ධර්මතාවය නොවනොුන්ට ප්‍රත්‍යවෙච්ච ැන තමයියක් අපටම චිතක්ෂණ දාහතකට හරි පවතින බව පේන්නේ. හ නිිත්තක් ගණඩ බහැ නිමිත්තක් ගණඩ යමතින්දෝන. යම තිබුණනොත්ති තරයි නිමිත්තක් ගණඩ පුලුවන් එහෙනම් සුන්්‍යයි කියන්න නැහැ මොකද මේ කයේ ක්‍රියාකාරීත්තයට අර ධර්මතාහතර ප්‍රත්්‍යනෝනොත් කයක්ඇතම සුන්නය කිවේ. තො නැති දෙක්ක නිමිත්තක් ගණඩ බෑ එඩට කය අයිතිදුකට මේ සැපට අයිතිකක් නැණ මේ එක ප්‍රනීතතාමයක් නැහැ. ඇයි? මේ ඇසගත්තත් කනගත්තත් නාසේගත්තත් දිවගත්තත් ශරීරයගත්තත් සිත ගත්තත් මේ හයමයිති දුකට දුක් උපදෝ ඇයි ඔ හයේම තියෙනව චාති දුක්කේ හට ගැනීමේ දුක තියෙනවා ජරා ව්‍යාදිී මරණ සෝක පනගාටු හැඩීම් වැලපී දුක්ක දෝමනස්ය ඔය කයි තියෙනවන ඇැයි ප්‍රනීතතාවයක් ගඩි ියන්ගෙන් වෙන්නේ ම ප්‍රියන්ා එක්කම් කැමති දැන්න්නව ලැබී මක මැති දේවල් ලැබීම් කියන මේ ආයතන හයත් තුළ මේ ආයතන හ ක්‍රියාත්මක වනොත් එහන ප්‍රනීතතාාවයද්ද තියෙන්නේ දුක සභාාවයක්ධ තියෙන්. දුකට අයිති කිවේකයි. මේ ආයතන හ මකක් ගත්තත් අයිති දුකාර සත්යට දුකමත තමයි හයම පිහිටලති මේ හයි නැත්ත දුකක් නෑ. මේ අප නහිත පණීතතාව මේ කනෙහැ ඇැබේ ආශසාදයන්න ැතිබනේ අසාදති අස්සාදී දයන විශාල ආදීනයක් කියන කාරණ අපි පසුගිය දේශනාවල වනාව පැහැදිණි කරලා දුන්න එනම් මේ සරීරේතුවට එනම් අනිමිත් නිමිත්තක් ගඩ බැහැ නිමිත්ත ගන්නත් යමත්ති ෙන්ටෝනය එම් නෑ එ ධර්මතා හතට ප්‍රත්්‍ය වුණනොත් විතරයින මෙයාට මේ චුට්ටකට හරි පෙනිහිටින්න පුලො. හ නිමිත්ක් වසේ ඇල්ලන් ධෑනකොටේ අතුරුදුදහඟ ලිවරයි. කේ තියන සියලම රූප කලාප චිතක්ෂණ දාහතත් තුළ ඉපද බිඳිල ඉවරයි තර අපි නිමික් වසේ අල්ලන් යනකොට එක දහ එකකට ඒතුළ විසිරිලා බිදිලා විසිරල්ලා ඉවරයින්නේ. ද කොහමද නිමිත්ක්ද. කම්ම චිත ුතු හර කියන ධර්මතා හතර නිසා නිමය නැමත ප්‍රාණවත්වවෙන්නේ නැතන් ඉඳබ කර්මයෙන් රූප කලලාපු උපදෝනය අපි දන්නවාෝදේ හොද තොර සිත ප්‍රවෘතිය අනුව රූප කනාප උපදිනවාත් චිත ද රූප කලාප කියන. තර ශීත සන මත රූප කලාප උපද වනවා ගන්න ආහාරය එතකොට දෙහෙනම් මේ ධර්මතා හතන තොර චිතක්ෂනදා අතක් කිය්‍යන ත පපරය ලක්ෂකට බෙද ට ල අඩුකා. එ නිිත්ක් ගන්නඩ බෑරි තියෙන දෙයක් ඕනේ නිමිත්තක් ගන්න එන අනිමිත්තයි රයිති දුකට ප්‍රණීතතාව යන්නේ. මේ ධර්මතා හතර ප්‍රත්්‍යයනූනොත් පටවාපෝ චේචෝවායෝ කියන මේ කයට අයිති කය කියලා අපි කතා කරන සියල්ලුම ධර්මතාවයන්ගේ ක්‍රියාකාරත්ත යන්නේ. අර ධර්මතා හතර පෙනී නොහිටියොත් පෙනී හිටින්නේ කයක්නෙමයි බලසක්තින් හතරක් මහභූත හතරයි පෙනීහිටින්නේ නමුත් අපි ගන්න කයක් පෙනිහිටින බව. සරීරයක් තියෙන බව. තොර සරීරයක් තියනවද ධාතෝන්ගේ ක්‍රියාකාරීත්ය. අයක තම සුන්යැකවේ. දො ධාතුූන්ට පෙනීහිටිට බෑ ඕනවුන් ඒ හතර දෙනම ඕනවුන්ට සහයෝගය දුන්නේ නැක්තා. තනීෙන්ට බැහනයක් කෙනෙකුට ඒනම් එදොර සුන්්‍යකව බදුරජන් වන්සේක. එනම් එතොට කේ සු්ඥතාවය හා අනිමිත්ත ස්භාව හා අපනිහිත ස්භාවය, අපි සිතින් දැනගණ්ඩත් නි දැකග්ඩත් ඕනේ. ගෝචර වෙන්නේ පහසනදැහැම එකත් තියෙනවද නැක උත්තු ච්චේ දිට්ටි වැටනවා තියෙනකෝ ශාසත දට්. සතරමහා දහතු ඕනවුන්ට ප්‍රත්‍යයවීමනුව නෙමේදම ීත උස්නාවල ක්‍රියාකාරිත්ය. දහැම වෙලා සීතලමතිය නද. හැමිලාම් උනයමතිය නද උස්නේ අඩු වැඩි වෙන්නද සීතල සභාව අඩු ඇඩිවින්නද. අහනං එතනම කදදතිය. එ තියන ක්‍රියාවක් ක්‍රියාවට සතමහා දහතුම තමයි නැවත නවත ප්‍රත්්‍යය වෙන්න තෝට චිතක්ෂණ දහතත් තුල ඒවත් ඉපද බිඳිනවා. එ ඒවත් අල්ලන්න බැහැ නිමිත්ක් වසේ තියෙනවා කියල ගඩබේ තුර තියෙනවද න තියෙනවා කියලා හිතනකට වෙනස්සර ඉවරයි. එහනම් නිමිත්තක් වසයෙන් ගඩ බැහැ. දැන් ඒවා හිති දුකට. බාහිර සීතෝස් නයිති දුකට කියරක වෙනස් වන නිසා විපරිනාමය අපි කැමැත්ේ හැටියටද තියන්නේ දර පටවි්‍යාපෝ තේචෝවායෝ කියන මහභූතහතර ඕනුන්ට ප්‍රත්්‍ය වෙන ආකාරයටදති ප්‍රත්්‍ය වෙන ආකාරයට යිසිීතෝස්න වල ක්‍රියාකාරිත්වය එහෙනම් එතකොට එතන තියෙන්නේ අ එපද බිඳෙන සභාවය අනිත්‍යයි විපරිනාම සභාවය දුකයි මාගේිකමැත්තෙට වෙනස් කරන බැහැ අනත්මයි. ද විදර්ශන ප්‍රඥා අනිත්‍යයි දුකයි අනත්මයි. දැහෙන එතනත්වන සුන්‍යතාවයක්. අ පටව්‍යාපෝත් තිේචවායෝ කියන ධර්මතාහතර නිරන්තරයෙන් එසීතඋසන කියන පටව්‍යාපෝත් තිේචවායෝ කියන ධර්මතාහතරට ප්‍රත්‍යනූනො චිතක්ෂණ දාහතකටවත් එයාලට පෙනී හිටින්ද බෑ. ඒයි බුදුරජාණ සුන්න්නේය කරකන් දැම් මේ ධර්මතා දෙක එකට එකතු නොවෙනතාකල් කාය විඤ්ඥානය සුනයයි එ දෙක පිළිබඳව හැදුනු සිත්ත කොහෙද තිබි තිබ්බද කොහැරි. කය තිබද බහිර පහසේ තිබ්බද අන නෑනේ ද සුනයයි නේද. එතර කොමද නිමිත්ක් ගන්න සුන්ඥ්‍යාවක්? විඤ්ඥානයක් තියෙනවාකි ගන්න පුළුවන්ද තියෙන දෙයක්කෝ නමිත්ක් ගන්න නමිතා කල්ලන්නන යම්ද තියෙන් දනි එතුට දැ මේ විඤ්ඥානයඒ පහස පිළිබන්ඳව දැන ගැනීමේ සිත කොහෙද තිබ්බ කයි න බහයට පහසත් සුයි තේර නවද කියන එක හැබ අපි තියෙනවා කියනේද ගන්න ඒ ධර්මතා දෙකේ එක නොවෙන තාක්කල් කොහෙද තිබි න අයතමසුනයකිව එතවට තියන දේකෝන නිමිත්ක් ගන්න එහන ැති දේක කොද නිමිත් අක්ගන්න. ද මේ විඤ්ඥානය අයිති දුකට නෙමයි විඤ්ඥානයයිති දුකට. විඤ්ඥානපච්චා නාමරූපන් විඥ්ානය තිබ්බොත් නාමරූප දෙක හැදනෝ අයිකනවත්වන්න බෑ විඥ්‍යානපච්චා නාමරූපන් නාමරූපච්චා සලා ඇතනන් සලා තන පච්චා පස්ස අසපච්චා වේදනා වේදනාපච්චා තන්නා තන්නාපච්චා ාධන උපාධන පච්චා බව බවපච්චා ජාති ජාතිපච්චා විං්ඥානය මනාද හැද විඤ්ඥානය ප්‍රවෘතිය පැවැත්ම ඒනම් ඒ කයයි පහස්සයින් නිසා හටගත්ත විඤඥ්ඥානය නාම රූප දෙකේ ක්‍රියාවට ප්‍රත්තියද නැද ඕ පය ෑතොට හැදුවේ මොනාද ජරා අහෙන දුකයි ඒ ධර්මතාද එකතුවේ නොකොට හැදුුණමි විඥානයේ චිතක්ෂණය අතුළ ිපද බිඳවන එ අනිත්‍යයි නතම නිච්‍යය හරි එතු දැනගණ්ඩ විතරන්න දකිින් දනේද. අනිත්‍යා නිත්‍යය කළ කිව්වට හරියන්නේ. ඒ ධර්මතා දෙකේ එකතුව නිසා හටගන්න සිත චික්ෂණයඇත්තු ලිපද බිඳනවා දකිින් ඕන තම නිත්‍යය ප්‍රකට වේ ත උද්‍යවේ තනති යන දෙදව්ානය බංගඥානය තන තියන යිතු පට්ටානඥානය තනැතියන තරන් ෙටි කාලයක් තුළ විනාසක්ෂ භාවයට පත්වෙන ොර බයක් එන්නේ. ආදීනවයක් දකින්නේ ඇයි මේවා හිස් දේවල් නැති දේවල්. එතකට විඤ්ඥානයහෙනම් සුන්‍යයි අනිමිත්තයි අප නිහිටයි දුකට අයිතිය තර අනිත්‍යදු කනාත්ම කෙන ධර්මතාතුනත් පැදිලි පිරිස දී මනාව දර්ශනය වනවා. මේක දකිින් දෝන අනිත්‍යේ දුකයි අනාත්මයි කෙන කොච්චර ොල් මැතුරුවට වචන සච්ජාය ව වචන කිව්වට හරන්න. එක දකිින් නෝන. එක දකින්න නොතුකට. ඒයි සනයත්තුරපද බිදෙන නිත්‍ය දකින. පරිච්ච සමුපාදර ගල පපුහම දුකරගාවතවයි හින්තියන්නේ. එඩ එකයිති දුකට තොට ප්‍රනීතතාව යන්නේ? අනතදු කානත් මගේක මැති හැටියටද අර පහසයි හා කයයි නිසා හද හැදුනේ. අයිත පහසේ ස්භාවය අනුව ඒක කයට ස්පර්සවීම අනුව නෙමේද සීතල පිළිබඳව දැනගැනී සීතල හෝ ස්නය පිළිබඳව දැනගැනීමේ සිත හැදුුණ. එන ප්‍රත්තයට අනුරූප වනේ ද පලය හට ගත්. උපකාරයට අනුව සිත හට ගත්ත. අන්න එක නත්මයි කියන්නේ. ග්‍රාත්මයි කියන්නේ තමාගේ ැ ට මගේ ැමැත්ත හැටියතු එකකට ආත්ම දිට්්‍යියය ගැලවෙන. ආත්මදිට්‍යියය ගැලවෙනවා කියන සක්කාය දිට්්‍යිය ගැලවෙන. එතුර එතර තියෙන් එ අනිමිත් අපන හිත සුං්ඥත එෙ එකක් නැහැ. එ දෙක ඇතුළෙම නෑ අහිනක් සුන්ඥහි ඒ කරුණුතුන එකතු වෙන තැනන ස්පර්ශයක් පටන්ගන්නේඒකට කැනෙ කාය සම්පස්ස. කරනතුන එකතුේ නැත්තන් කාය සම්පස්සයකත් නෑ. අහනගේ සුන්්ඥයිද. ත කාය සම්පස්ය එකකට නිමිත්තක් වසයෙන් ගන්න පුළුවන්. බෑහනි සුන් නෑන. ඇයි නැත්ති කයයි පහස එකතුනොත් විතරයියේ ධර්මතාාවයන්ට ක්‍රියාත්මක වෙන්න පුළුවවා. එතකන්නේ පිළිගන්න අයන සුන්යි. ඇතර එක නිමිත්තක් වසයෙන් ගන්න මෙැ නිමිත්තක් වසයෙන් ගන්න තියන දෙයක්. නතරහම දෙ තිබ්බල නෑ. මේ ධර්මතාදක සම්බන්ධවීම නිසානේද මේ අලුතෙම එන්න මේවා. එත කාය සම්පස්සයක් එනම් අනමිත්ත අපන හිත සු්ඥතම්. ඒස් පර්ශයෙන් නිසාන විඳීමේ සිතක්කන්නේ. එඒ පාස පිළිබඳව විඳීමේ සිතක්කෙන්. එතකන්ඒ සිත සුන්්ඥ ඉනේද. එතකන් කොහෙද ති බේසිත කොත් තිබෙන කය ඇතුළ විඳීමේ සිත්්තිී න නෑ. බාහිර පාස විදඳීම සිත්තියනවද මේ ධර්මතා දෙක එකවීම නිසානේදද පටහන් ගත්තය. ඇතකොේ වේදනනාමනෑමතිස් සිත චිතක්ෂණයක් තුළ ඉපද බිඳනවන අකණත්. සිිතක්ෂන සිත සිතක්නේ විඳේ සිතක් විඳීමේ සිතට ආසක තිතක්ෂණය. එහ එතන කොහොමද නිමිත්ත කල්ලන්නේ යම්ද තියෙන් ඕෝන නිමිත්තක් කල්ලන්න නමිත්තක් වසෙන් ග්ඩ හ අනිමිත්ත මේ ධර්මතා දෙක එකතු නෑ පස්සනේද වි්ඥානයත් ස්පර්ශයත් වේදනාවත් ආවි. ත විඤ්ඥානයටත් එකච තක්ෂණයයි ඉස්පර්ශයටත් එකච තක්ෂණයයි විඳීමෙන් සිතටත් එකච තක්ෂණය. එතකගේ ධර්මතා තුනම නෑනේද මේ ධර්මතා දෙක එකතු වෙන්න කලින්. එනම් සුන්‍යද නෑනි නෑගැන සුන් යැහිස් එතර මේ ධර්මතාද එකතුනාට පස්සනේද මේ ඔක්කමෙන්නේ. විඤ්ඥානය පාස පිළිබඳව දැන ගැනීමේ සිත ඒ පර්ෂයන් එවිදීමේ සිතන් ඊට පස්සෙෙන් එතන හඳුනා ගැනීමේ සිතන ද හඳුනා ගැනීමේ සිටක් එතකන් තිබ්බද ඒකස් සුන් යිනේ දේ නෑැ ුසුන් යැයි එතකොට දැන් සංඥාවෙන් අපට අල්ලන්න පුළුවන් තියෙන දෙයක් පෙයල්ලන්න නිමිත්තක් ගන්න තියෙන දෙයක් ඕන තර සං්ඥාවක් මේක ඇතුළේ තිබ්බඳ පහසසි තිබ්බද නැෑ. මේ ධර්මතා දෙක එකතුවීම නිසානේ ද හඳුනා ගැනීමේ සිට අත්තාවේ විඳින ස්වභාවය නෙ හඳුනාගත්තේ ද හඳුනා ගැනීමේ සිත ඒ සීතල අඩුනං දැන් සීතල අඩුවේ දැන් සීතල වැඩිනං දැ සීතල වැඩි එක ගන්න සංඥාවය හඳුනාගන්න එතකන් තිබ්බ දේ සං්ඥාව මේක ඇතුළෙ ෝ බාහිර පහසේ අයනම් එටකට සුං්ඥත දෙක හිස්ද එ සංඥාව හිස්ස. නනිමිත්තක් ගන්න පුුවන්ද. බෑ කියන දෙක් ඕන නිමිත්තක් ගන්න එහෙනම් මේ ධර්මතායි තොට විඤ්ඥානයත් ඉස්පර්සියත් වේදනාවත් ක්‍රියාත්මක වුනොත් නේද හඳුනාගැනීමේ සිතට ඉදිරිපත්වවෙන්න පුළුවන්. එතකන් නෑනේ. එහම් නිමිත්තක් ගන්නත් අ අනිමිත්ත. ද මේ සංඥාව කියන්නේ සිතවිල්ලක් විතරයි. හඳුනාගැනීමේ සීත දොරගඩ කියන්නේ පොට්ට අබ සඥා පහස හඳනගත්තා. ඒ හඳන ගත්ත සිතෙන්නේද. දෙ තොර සිතට තනෙන් ක්‍රියාත්මක වෙන්න බැහැනි එයාගේ ලගුම් හල මේකන කයන සිතේ ලගුම් හලකොයි යගේ පදිංචිය කොහෙද මේ කය රූපය ඇසුරු කරගෙනන නැිටන්නේ නැත්ත නැකිටින්න බේ තොඩ නාමරූප දෙක. තොඩ ඒනංගේ සංඥාව කියන ධර්මතාාවත් රූපය ඇසුරු කරන්නේ ද නැගිටන්නේ විඤ්ඥාණයත් ස්පර්සියත් වේදනාවත් සංඥාවත් කියනම සිත් හතර මේ කයසුරු කර ගෙනන ද ක්‍රාත්මක වෙන්නේ එක නාමරූප දෙකනේ දුකට කියන්නේ නාමරූපච්චා සලා සලා තනපච්චා පස්සපච්චා වේදනාපච්ා තන්නාපච්ා උපාධනපච්චා බවපච්චා ජාති ජාතිපච්චා ඩැන් එහෙනම් හැදේ එහෙනම් ප්‍රනීතතාව අදධ තියන්නේ දුකමතද තිය තමයි බදුරජන්න්න අස දේශනා කරන මේක දුකමතයිතියෙන්. එතකොට එහ අපන හිත මේ තියන්නේ ප්‍රනීතතාවයන්න මේ තියනෙ දුකමත. තර හිස් නෑන තකොට ඒත් කලින් මුගුත්නෑන අයදහ සුංඥත. තොර අනිමිත්ත අපපනහිත සුං්ඥත. ද මේක සිතන හොඳර අනු ගතවෙන්න ඕනේ සිතේ හොඳට සටහන් වන්න ඕෝන. ලැබ මේ සියල්ලමත් උපද වන්නේ දු අනිත්‍ය දු කරාත්මන. එදොට දැගේ සංඥාව තොර විින්දා දේ හඳුනා ගත්ත ඒ අඩු වැඩි බව හඳුනාගත්තා ඒ අනුවසිත බලවත්වෙන ඒ ග්‍රශ්න වෙලාට පහස සීතලට කැමතිනේ සීතල වෙලාට අයකතම චේතනා අ හඳුනාගත වින්දා විඳිනදේ හඳුන ගත්තා හඳුනා ගැනීම තුළ සිත බලවත් වන එතවට විඤ්ඥානය ස්පර්ශය වේදනාව සඥ්ඥාව සංචේතනා එ සිත් පහයි නාමධර්ම පහයි. එතරේ නාමධර්ම පහම සුන්‍යද නැද්ද. අර දෙක එකතු වෙන්න කලින්කු හෙද තිබ්බෝ පහම එ පහම නෑ කය පහස එකතු වෙන්න කලින් ඒ පහම නෑනේ. අයඒකයි බුදුරජාන් වන්සේ සු්‍යය කිවේ. යතර කය සුන්්‍යයකිවේ අම මුලින්ම කිව්වා චිතක්ෂණ දාහතක් තුළ එපද බිඳෙනවාක් කම්මච්චිත්ත ඉරුතු ආර කියන ප්‍රත්්‍යය මේ ධර්මතාහතර ප්‍රත්්‍ය වනොත් තමයි මෙයායි. දිරිපත්වෙන්නේ නැත්තතා යසුන්නේ තේර එත බාහිර රූප බහිර පහසත් සුන්නේ පොට් අබ රූපය කෙර කියන්නේකට දැන් එදකොඩ මේ කය පහස කාය විඤ්ඥාන කාය සම්පස් කාය සම්පසජ වේදන කාය සම්පස ජසඥා කාය සම්පස ජත් චේතන නාමධර්ම පහයි රූපධර්ම දෙකයි නාමධර්ම පහයි නිසත්ව නිච්චීව සත්ත්‍යයෙක් නෙමෙයි පුචරයක් නෙමෙයි ක්‍රියාවක් මේ එක කයේ ක්‍රියාව දැක්ක අරශීත උෂණ දෙකේ ක්‍රියාවදැක්ක ක්‍රියා දෙක් තව ක්‍රියා පහක් හෙදවාඒ සිතේ සිත්පහක් ෙදුවන මෙ ධර්මතා දෙක නිසා ද නාමරූප දෙකක් ඕන වුන්ට ප්‍රත්යද සත්‍යය පුච්චරයක් දින්නේ. අ සත්‍යය බෝධය සත්්‍යයෙක් නෙම පුච්චලයෙක් නෙමි ජීවයෙක් නෙමි මම නෙමි මගේ නෙමි වෙන කෙනෙකු ගත් නෙමේ කාගෙවත් නෙමේ නාම රූප දෙකක් ඕව නොවන්ට ප්‍රත්තේ දේතර සුඥට අනිමිත් අපනීහිත කියන ධර්මතාත්තුනක් එතන තියෙනද දැන් එතකොට මේ දර්ශනයටක ැනමකත් දර්ශනයට කන විදර්ශන මේ නිවැරදි දර්ශනයට ැනමකක් විදර්ශන දැම් විදර් ප්‍රඥාව අපි උපදවාගත්ති කොහොමද අපට ද බලන් ඕන මෙතන සත්ති බෝධි පාක්ෂික ධර්ම වැඩුන දිියට ඒ කොහොමද අපි ද විදර්ශන ප්‍රඥාවම ගමක් ප්‍රඥාව උපදිනව පස්තැනක පස්තැනක පැතිරෙන් ඕොනිමේක දැ කොහෙද පැතිරෙන් සද්ධහා වීර සති සමාධි ප්‍රඥා කියලා හලතිනවා. එමකත්. බලධර්ම. බලධ. දැම්ම සුන්ඥට අනිමිත්තා අපපන හිත කියන මේ ධර්මතා මේ කය පහස කාය විඤ්ඥානය කාය සම්පස්ස කාය සම්පසජ වේදනා කාය සම්පසජ සංඥා කාය සම්පසජත් චේතනා කියන මේ ධර්මටාවයන් ගැපී යතාස්භාවය අවබෝධ කර ගත්තා. තොර මේ ඔක්කොම සුනඥයි නිමිති ගන්නත්ම අපන හිතයි. එතකොට මෙ සියල්ල අනිත්‍යයි දුකයි අනත්මයි එතමයි විදර්ශන ප්‍රඥ දැන් එතකොට ඒක බලධර්මයක් වසයෙන් තමයි නැග හිින්නේ මොකටද නිවනට සද්ධහා වීරි සති සමාධී ප්‍රඥා කියන මේ ධර්මතා පහ මේ සංස්කාර උපේක්ෂා ඥානයේදී අත්තිශ්‍යය බලවත්වෙන්න ඕන අතිශේ බලවත්ව එෙන බලවත්වයෙන්න නිවැරදිවර සතිස් බෝධිපාක්ෂික ධර්මයන්ට සිත අනු ගතන. එතන සතර සම්ය ප්‍රධාන වැඩිල තියෙන්ටඕනි. නූපන්කුසල් උපදවල තියෙන් ඕනි උපන්කුසල් දියුණු කල්ලා තියෙන්ටනි නූපන්නකුසල් උපදවලන උපන්න කුසල් ටික අයින් කල්ල තියෙන්ටෝනි එකටකිවේ සතර සම්මයයක් ප්‍රධාන එතකොට එතන වැඩිලතියන වීරිය. ත සද්ධ වීරී හරිද? මේ ධර්මය සත්‍යයයි කියලා අවබෝධ වෙන කොට බදුරජාණන් වහන්සේ කරේ පැහැදීමන්නේමේ දන්නේ. මේ සත්‍ය වූ ධර්මය අවබෝධ කර නොකොට න බුදුරජාන්ේ මොනතර ශේෂ්ඨ පුච්චලයද මේ තරන් අතිශ්‍යයේ ගාම්භීර ධර්මයක් කොහම අවබෝර කොහොම තේරුන්ගත්තල් තමන්ගේම ඥානීන්නේ තේරුන්ගත්තය වබෝධ කර. තර බුදුරජාන් වහන්සේ කරේ පාදිනවද න. ර්මය අබෝධ කරන්න කකොට අවබෝධ කරනට මේ විදර්ශනා ප්‍රඥාව වැඩනොක්කොට ධර්මය කෙරේ පහදිිවද නැත ඒ ධර්මය නිවැරදිව දේශනා කරනකොට ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේල්ල කරේ පහදිනවද නැත් දම තුන් තැන පහදිනොටමකක්දකෙන් සද්දා තුන් ඔරි ගැන තුනරුවන් තොර තුනුරුවන් කරේ පහදිනවට කියන වචනය ඇතමයි සද්ධ සද්ධාව ගැන තුනරුවන් කරේ ඇතිවෙන සාදිය පැහැදීම පිළි ගැනීම දැන් එතුකොට ධර්මය දැකල්ලනේද පිළිගන්න එතර ධර්මය දැක්කටමකක්දදි ගැන ප්‍රඥාව ද එතොට අතර සතර සම්යයක් ප්‍රධාන වැඩෙනවා. හරිද එතොට සත් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් පළමනි ධර්මතා හතර එන උපන් කුසල්ලෙේ උපදවන්නේ මෙයි ලොකුත්ත්‍ර කුසල් ලෞකික කුසල් නෙමේ විදර්සන ප්‍රඥාව යන ලෞකික දක් ලොකොත්තරික ලොකොත්තරයි එතන සතර සම්්‍යප්‍රධාන වැඩෙනකෝට එහෙනම් මෙතන අපි ඇවිල් ල තියනෙ ලෝකොත්තර ඇත්තට සතර ඉද්ධිපාද තියන මෙතන චන්ද තියනවා චන්දය කැන කැමැත්ත කැමැත්ත මොකොටද සසර පැවැත් මට නෙම ඉ නවත් මටහෙවත් නිවනට දැ නිව නිවන්න අවබෝධ කරගන්න කැත්තේ නේද මේකට පින්බර දායකත්වේ ගත්ත මේ වාඩිවෙල බනහන්නේ අබෝධ කරගන්න නිකෝමමා ෝනි කියනක චත්‍රාරි සත්‍ය අවබෝධ කරගන්න නියනක එහනම් එතකොට එතන චන්දය තියෙන්නේ නිමනට වීරිය තියෙන්නේ චන්දය චන්ද විරිය චිත්ත වීමන්ස තො චිත්ත කියන්න දැන්ක් සිතේ දියුණවක්න මේද මේ තියන්නේ විදර්ශනා ප්‍රඥාවනකොට සත්‍ය අවබෝධමත එතට සිතේ දියුණුවක්න ේදතියන් ත චන්ද විරිය චිත්ත වීමන්ස ගන ප්‍රඥාවට දැ එකට දැ එතන විරිය අයි්‍යන දතන විරිය හතරයින තොර චන්ද විරිය කියන තැන එතන න. චිත්ත කියන්නේ සිතේ ස්භාවය සිතන්තමයි මේ ධර්මය අබෝධ කරන්නේ එතකොට සිත තියන්නේ ධර්මය මත. වීමස කියන ප්‍රඥාව ඒ දර්ශන ප්‍රඥශ හ එතකොට ප්‍රඥාව එතන බලවෙනවා එතවට වීරය එතන බලවෙනවා ධර්මය හරියට විදර්ශනා ප්‍රඥාව තුළ එනකොට තුනරුවන් කෙරේ සිත බලවෙනවා එතන සද්ධහා. මේ ධර්මතාවයන් මෙආකාරෙන් මෙිනෙහි කරන්න නම් සතිය එව සිහිය ඕනද නෙද එතන සතිය බලවත් වෙන. පැහැදිිද කියන එක. එතවට සද්ධහා වීරි සතියයක්ත් බලවෙන දැන් මේ ධර්මතාවයන් මෙආකාරෙන් නිවැරදිව පරීක්ෂණය කරලා නිවැරදිාකාරය අවබෝධ කරගන්ඩ චිත්ත ඒකග්‍රතාවයක් සිතේ තැන්පත් බවක් සමාධියයක් ෝනිද නැ දැන් තොර සද්ධාව තියනවා විරිය තියනවා සතිය තියනවා සමාධිය තියනවා ප්‍රඥාව දැන් හරිත ඒට කියන බලධර්ම පහිය. ඔය පහට කියන්නේ සද්දහා වීර සති සමාධි ප්‍රඥාව කියනෙ බලධර්ම පහයි. මේ බලධර්ම මේවා බලවෙනකොට ඒ ගාවට මෙයාලා එනවා ඉන්ද්‍රිය ධර්මයන් වසෙන් ඔය පහමණ ඉන්ද්‍රිය ධර්මයන් කියලා කියන්නේ සද්දහ වීරි සති සමාධී ප්‍රඥා තොර බලවනාට පස්සේ ඉන්ද්‍රිය ධර්මයක් වසෙන් අධිපති වෙනවා අධිපති කැන නායකත්වය කොහාටද නිවනට නිවටට ගෙනියන්ට නායකත්ය ගන්න ඒ ඉස්සරහැන් යනඔයා මේ ධර්මතා පහ ඉස්සර වෙන රට ගමන් කරනවා කොහඩද නිවනට. එතුොට නිවනට මාර්ගයක ඇති අර්ෂ්නාාගික තර සතර සමය ප්‍රධාන සතර ද්ධපාදයතෝන දැ මෙතනැතියනවා සතර සති පට්ටානය මෙනහි කලේ කය ගැන නමි කායනු පස්සන. වේදනාව මෙතදිි පෙන්වුවන වද වේදනනු පස්සන. ද සිතේ හැසිරීම පෙන්වුව නමිතරන නේද? ැ නනිිත් අප හිත සුජත කිය නෙම මෙම නිවැරදිව දැක්කනගේ සිතේ හැරීමෙන් එතකොට චිත්තද කාය වේදනා චිත්ත දැ නිවැරදිව ධර්මය නෙමීදමි දම අනුපස්සනා ත කායනු පස්සන වේදනු පස්සන චිත්තානු පස්සන දම්මා අනු පස්සන දැ මෙතැන තියනවා සතිය හටර තැනක සති පට්ටාන කියල හලතිල ද සති පට්ටා නිකිවෙෙකොහ කායකායනුඋපස්සී විීරති වේදනාසු වේදනානු පස්සී වවිීරති චිත්තේ චිත්තාානු පස්සේ විීරතිී දම්ේ දම්මානු පස්සීවිරයට දැන් එතකොට එතන සතිය බලවදදදතන සතිය බලව දැන් එතකොට ැ දැක්කනතොට සද්දහ වීර සති සමාධී දැන් තට සතිය එතන තියෙනවා හතර තැන දැන් සති බලය සද්ධහ වීර සති ත සතිය එතන පස්සෙන තැන බලධර්මයක් වෙනකට අධිපති වෙනකොට හයතනක පැතිරිලාඒ සද්ධ වීරි සති තොර සද්ධාව දෙපොලක පැතිරිලා බලධර්මයක් වසේ එන්නා ඉන්ද්‍රිය ධර්මයක් වසේ සද්ධහා බලය සද්ධයි ඉන්ද්‍රිය එතකොට එතන දෙතනක පැතිරලා වීරිය දැන් හතන හතරයි අතන ඉර්ධිපා දෙකේ පහයි දැන් මෙතරත් තියෙනවානේ සද්ධ වීරි සති එත රිය මෙතරත් තියෙනවා දැකන පහයි ඉන්ද්‍රිය ධර්මයත්්‍රක ගත්ත හයයි ඒකාවට තියෙනව බොච්චන්ග ධර්ම කියර එකක් සතිය ධම්ම විච්චය වීරිය ප්‍රීති පස්සද්ධි සමාධී උපෙක්කා බෝධංග බෝධයංග කියන්නේ බෝධි කියන්නේ අවබෝධයට අවබෝධයට හේතු අංග එතන තියෙන සතිය සතිය කියන්න එතකොට අතන හතර තැනක පැතිරෙන්න්න ඕනේ කායවේදනා චිත්ත දම්ම කියන හතර තැනක පැතිරෙන්න්න ඕනේ එතකොට බලධර්මයක් වශයෙන් නැකිටිනවා සද්ධවීරී සතිය ඉන්ද්‍රියධර්මයක් වසයෙන් පෙරටුව ඉස්සරට එනවා පෙරටෝ ගමන් කරන්න සද්ධවීරී සති දම්ම එකට බෝධිය අන්ගේෙන් පළවෙනිියන්ගේ සතිසම්බෝධී ගිහි දාන මාර්ගයට සම්මා සති මොකදද මාර්ගය ආරයෂ්ටාංගක මාර්ගය දැ පැහැදිලිද එතකොට මේ සත්්‍යස් බෝධිපාක්ෂක ධර්ම වැඩුුණොත්නේ ද මාර්ගයට වැටෙන්නේ. අර්යස්්ටාංගික මාර්ගයට එතකොට දැන් වීර අපි පෙන්වා පළමෙන් හතර තැනක නපන් කුසල් පදව උපන් කුසල් දියුණු කරගන්න න පන්නක් කුසල් යින් කරන්න ුන් නූපා අකුසල් නූපදවන්න උපන අකුසල්ට අයින් කරන්න. එකන වීරයක් වොනන. ද මෙතන සද්ධ වීරි එතන එකයි ඒ බලධර්මයක් වසයෙන්. අතන හතරත් තැන පැතිරෙනකට බලධර්මයක් වසේ න ගෙටින. ඉන්ද්‍රිය ධර්මයක් වසයෙන් පෙරටුවේෙන ොස්සරටයවා ොකද නිවනට යන්න. දොට සද්ධ වීර. නොට හතරයි දෙකයි හයයි. සතිය ධම්ම විචය වීරිය. එතට කිය එත ඉස්සල හතරයි බලධර්මවශයෙන් එකයි ඉන්දි්‍රිය ධර්මවශයෙන් එකයි බොජ්ජංග වශයෙන් ධර්මය එකයි ඇ ඉද්ධිපාද වශය එතකොට අටයි ඒගවිකමට සමවායාම ගින් ධර්ම මාර්ගයට සමවායාම වායාම කියන්නේ මොකත් උත්සාහය උනන්දුව ඕනක් ම වීරිය සමවායා ඇර නැතැක පැතිරෙන්ලෝ. නිවැරදිව නමතැනක පැතුරුුණුත් අපිඉන්න නිවැරදිීම ආර් ාංගික ආරය අෂ්ටාංගික මාර්ගය මොකද තියන්නේ ප්‍රතිපදාවද නැති පිළිවෙත දුකාර සතය දුක සමුධාර සත්ත්‍යය දුක් නිරෝධාරය සත්ත්‍යය දුක්කන රෝධ ගමිනි ප්‍රතිපධාරි සත්‍යයේ ඒ ආර්ය ෂ්ටාංගික මාර්ගය සීල සමාධී ප්‍රඥා යතුර වීරය නමතැනක ඇතර සදද පතින බලධර්මයන් වසයෙන් ඉන්ද්‍රියධර්මයන් වසයෙන් සතිය අට තැනක ස සතිපට්ටාන හතරයි බලධර්මයයක් වසයෙන් ගිටින ඇතකොඩ සද්ධහවීර සති පහයි ඉන්ද්‍රියධර්මයක් වශයෙන් පෙරටුව ගමන් කරනවා සද්ධවීරි සති එතර සති සම්බෝධයන්ගේ එදර හතරයි තුන හතයි සම්මා කොහෙත්ව න සම්මාසති ආර්ස්ාංගික අන්න ධන ආර්යෂ්ටාංගික මාර්ගයට මෙතන හත්නක පැතුරනොත් විතර ආර්ය්‍යස්ට්‍රාංගික මාර්ගයට වැටෙන්නේ නැත්ත රයස්ටාංන්ක මාර්ගයට වටෙන්නේ. එකන සතර සති පට්ටානය වඩන්ඩ කියන එක තියෙනවා එතන. එතවට සද්ධහ වීරි සති තොන සතිය බලවෙන එ පෙරට පෙරටුවට ඉස්සරහට එනොස් ගමන් කරන්න ඉද්‍රිය ධර්මයක් වසය සදධහා වීර සති දැ එතකට සති සම්බෝධයන්ගේ බුද්ධයට ේතු අවබෝධයට හේතු අංගයක් වසය පළවනි වනවා. සතිය ධම්ම විච්චි වීරිය පට පස්සද්දී සමාධී උපෙක්කා බොද්ජංග හතයි බොද්ජන්ග කෙනමකද. බෝධියන්ග බෝධි කියන අවබෝධය තට දැන් පළවිනිසේගෙන එතකට ආර්ස්්ටාන්ගේක මාර්ගයට වැටනවද නැද. අරෂ්ටංගික මාර්ගයට වැටනඒනන් නිවන් දකිනොමද නැති අරෂ්ටාංගික මාර්ගයට වැටනුත් නිවන් දකිනොමද නත් ඒ වැටන්නේ ලෞකික පැත්තට නෙමයි ඇයි ලෝකොත්තර පැත්තට වැට සත්තිස් බෝධි භාක්ෂික ධර්ම මතයන්නේ තිස් සතක් අවබෝධයට හේතු අංග මතයන්නේ තෙරෙනවද කියනක් එනම් නිවන් දකින්න ලේසි නෑන ඇැබ අමාරුත් නෑ හ වැෑයම් ඕෝනෙ ත සද්ධ වී සති ස සමාධිය සමාධී හතර තැනක තිය එ ද සද්දා වීර සති සමාධී එතන එකයිඒ බල ධර්මයක් වශයෙන් චිත එකක් ග්‍රථාව සිතේ තැන් පත් බව ත ඉන්ද්‍රී ධර්මයන් වශයෙන් එකයි දෙකයි සතිය ධම්ම විච්චය වීරය පීති පස්සද්දිී සමාධී බොජ්ජන් වශයෙන් එකයි එටකොඩ අරය අෂ්්‍රාංගික මාර්ගය සම්ම සමාධීය හතරයි පැහැදිවිද කනෙක්. එ බලධර්මයක් වසයෙන් නැටින් ඕන ඇැ බලධර්මයක් වසය නැකටින්න නම් අර සතර සම්ම්‍ය ප්‍රධාන ඕනිද නැද මාධීන එතු චන්ද විරිය චිත්ත වීමන්ස වසි එත වට වැඩෙන් ඕනෙදැනෙද සතර සතිිපට්ටානය තු සිතතියනන්න සමාධයක් ඕන ැන. සමාධයක් ෝනේ එතොට ඉන්ද්‍රිය ධර්මයක් වසයෙන් පෙරටුවට එනවා බෝධි අංගයක් වසයෙන් බුද්ජන්ග ධර්මයක් වසයෙන් එතොට සතිය ධම්ම විචි වීරය පීති පස්සද්දි සමාධී එට අවබෝධයට අවශ්‍යය ක න අංගයක් වසයෙන් එනවා අර් අෂ්ඨාගික මාර්ගයට හින්දාන සම්මා සමාධීය පැහැදිලිදකින දැන් අනත් එක ප්‍රඥාව ප්‍රඥාව පස්ථාන තියන පස්තැනක පැතිරෙන්ෝනහොහ වීමන් සකයන්නේ මක ඉර්ධිපාදයක් චන්දරිය චිත්ත වීමස න පළවෙෙන තැන එත ප්‍රඥාව සුලුවෙන් ඇතදි පටන් ගැන ස ප්‍රඥාව සද්ධහා වීර සති සමාධි ප්‍රඥා දෙකයි. ඉන්ද්‍රිය ධර්මයක් වසේ නිස්සරාට ඇවිල්ල පෙරටුව ගමන් කරනවා සද්ධ වීර සති සමාධී ප්‍රඥ ධියංගයක් වසය වෙනවා ධම්ම විච්චි සම්බෝධියයන්ගය ධම විච්චේ කැනමකද ප්‍රඥාව ආරයශ්්‍රාංගක මාර්ගයට දාන දෙතර හතරයි යතුකොට කොහෙද වීමන්ස ඉතිපාදය ප්‍රඥා බලය ප්‍රඥා ඉන්ද්‍රීිය ධම්ම විච්චි සම්බෝධයන්ගය දාන සම්මාදිිට්ටින සම්මාධිට්ටි ගැනමකත් ප්‍රඥාව ම ඒ ලෝකොත්තර ප්‍රඥාව පැහදී ඉද්දිපාදයක් වසයෙන් වීමන් ඉද්ධිපාදය තන ප්‍රඥාව බලධර්මයක් වසයෙන් සද්ධ වීරි සද සමාධි ප්‍රඥාව කට බලවෙනවා එක නර සතර සති පට්ටහනයම හරියට වැඩෙනනකොට ප්‍රඥාව බලවෙන් නද්ද එතකට ඉස්සරහැන් ගමන් කරන්න නැද නිවනට ඉන්ද්‍රිය ධර්මයක් වසයෙන් එනට එකයි දෙයි තුනයි බෝධි අංගයක් වසයෙන් ධම්ම විච්චි කියන්නේ ප්‍රඥාවට දැන් මෙතර හතරයි දම්මා ආර්්‍යෂ්ටාංගික මාර්ගයට සම්මා දිිටි සමාදිිටි ගැනමකත් සම්මාධිටි ගන ප්‍රඥාව සම්මාධට්ටියයි සම්මා සංකප්යයි ආර්්‍යෂ්ඨාංගික මාර්ග්‍යව පියවරතුනෙන් මොන පෙවරද ප්‍රඥාව සීල සමාධ ප්‍රඥාව සම්මාවාචා සම්මාකම්මන්ත සමාජ්ජීව ඒමකන්තය. සීලයයි. සමාවායාම සම්මාති සම්මා සමාධික ය අනමකන්තය. සමාධිය. සම්මාධදිට්ටි සමමා සංකප්පති යනමකන්ත. ප්‍රඥාවයි. අහෙන දැම අයෂ්ඨාන්ගික මාර්ගේ පැහැදිලිකින්. හැබැයි මේ සියලුම ධර්මතාවයනුත්. අප හදනි දුක් ඇැ ඔටි නැතු නිවනට යන්නත් බේ සතර සම්ය ප්‍රධාන කොද ඇතිවන්නේ සිත ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්න මේවත් තන්නා මාන දිට්ටි වසයෙන් ගන්න දෙපා දැ මේ ධර්මතා උපදවන්න උපදවන්න ඕනේ හැබැයි උපදවන්න හැබැයිකට ඇලෙන්න්න එපා ඇලුන තන්න වෙතන හටගන්න මට දන් සත් බෝධපාක්ෂික ධර්ම මට හොඳට දියුණ මම කියනකට දිට්ටි ඒට ඇලුම් කරනකොට තන්නාව මට හොඳට දියුණුනි සත්ස් බෝධිපක්ෂක ධර්ම මන්ද නිවනට ලාංගයි මානය තේර නො දෙකොට තමන් නොදැනවත්තම කොහෙද වැටලදන් වැදි පැත්තරි වැටලා ඒ සියලු ධර්මත් එ තො සතර සමය ප්‍රධාන සතර ඉදදිිපාද සතර සති පට්ඨාන පංචන්ද්‍රිය පංච බල ශප්ත බොච්චාග මෙසිියල් ලම සිත තුළ උපදවන සිත්නෙමේද සිත තුල උපදවන සිත්නෙමේද එතකොට එසිියලු ම නා රූපයක්ත් එක් නෙමේද බැඳිලති. ඇ රපය නැව දට උපදවන්න පුළුවන් රූපය නැතු ගනාම රූප දෙකනේ ද ක්‍රියත්ම. ඔක්කොටම තියන සි තර සතර සම්මය පප්‍රධන කෙන සිත. කුසල් උපදවන්න කොහද සි නපන්කුසල් උපන් කුසල් දිියුණ කරන්න කොහ සිෙන් බැ අයම් සහයෝ ගත් දෙනවා කයක් නෙමේ සතරම දහතු වන්ගේ සහයෝ ගත්ති කයක් නෑ ඇතුර නූපන කකුසල් උපදවන්නේ සිතින් නෙමේද කරන්න උපන් කුසල් ිග නූපන් සමත විදර්ශන උපදවන සිතින් නෙමේ දුපදවන්න උපන් සමත විදර්ශන දියුණු කරනවා. සිතින් නෙමේත කරන්න නූපන් කෙස් උපද වන්නේ ටි සිති නමේද කරන්න දැතොට සිත තියන්නේ දුකමත කියලා ඉසල්ල කිව්න. එතට අපන හිත සුන්යත හෙම කැත්තෙ නෑ එතකට මේ සිත ද මේවා මෙනෙහි කිරීම තුල නේ දේසි හටගන් එනක හේතුන්ගේ හටගන්න හේතුන්ගෙන්න්නද හටගන්න ඒ මෙනි නොකොත්තේ සිත හටගන්න ඒයික සුන්ය. නොළොත් අට ගන්නවාද අයනත් සිත සුන්්‍යද ද සුන්්‍ය දෙකරනය දැලින්නේ එ මේවා සිතින් උපදවාගත්වන් දැනකට ඇලුනොත් දම සුන්‍යතාවයට නේ දැල්ි දින් එ නිමිත්තත් තියනද සි සිත තියෙන් පැනිමිත්තක්ගන්න සිතත් තියනද මේ ගෙතු නෑ හේතුන්ගේ නද හැ එන අප නීත සුඥත ින එ මේ වඩත් ඇලෙන්ඩ මම උදවාගත්ත කිය ගත්ත දටි ද මම දපද මම කොයිදන්නේ මම ඉන්නද නෑ ඒනම් අන්න ඇතක කතා කන්න මට දැන් මගේ විදක්ශන භාවන හරි දවුණ මට ප්‍රශඥවන මානයනමීද ඒ ඒක සිත්තුුනන්නමේද ? ධර්මදේශන අවසන් කරනවා කාලීවරේ. අනි ැබන අනික කියන්න පැහැදිලි දෙකබ. හොඳයි එන මේ පින් බර්දාායකත්වය පිළියන්ඳර ස්වාර පොපදිංචි හේම පාගොඩ ආරච්චි මහත්ම විසින් අගස්තුම හත්වයන දින ්‍රජන්මදිනයේ දන යි සු පන්දිිනක ාශිරාධ ප්‍රර්ථනා කරනවා දෙ පාශයේම දෙෙම පයැන තුළ සිරණඥාතින්ට පරලස ප ාතින්ට පින මෝදන් කරනවා. රෝග කියීව සිටිින් ාව චීනාලනනි පෙරේර සහෝදිරයට නිදුක් නිරෝකිසුවේ ප්‍රර්ථනා කරන. මාගේ සීරම සහෝදර සහෝදිරියන්ට නිදුක් නිරෝගිසවේ පාර්ථනා කරන. අක්කින්දු ඔක්කින්දු සාාී සම්පත් යන දරුවන්ට හා සිසි මහතරසෙ ප්‍රාර්ථ නා කරන දේශකයනන් වහන්සේට තුන් වහසගේ දෙම ියන් සසාභාග ව ධර්මශවනය කරන සිිරු දෙනාට සෙත් පාර්ථනා කරනවා. පළමොන දේශනා විසිර මේ දක්වා මේ ධර්ම දේශනා මාලාව සවනය කරන්න අවව පැඇතුරු සිරු දෙනනාටම ධර්මාව බෝදේවේවා.ඇසේන් වේවා කියල ප්‍රර්ථනා කරනවෝහ එමන රැස්කර ගත්ත නන්ත ප්‍රමාණපුණි ශක්තියන් එතම තමන් නමින් පරලොස්සපත් සිරු ඥාතින් සීපත් කරගෙන ඒදම් මේ ඥාතිනම් හෝතුූ කියෙන ගාත්තාලකෙන්. දෙවියන්ට පින් දෙෙමු. ආකාසට්ටාජබුම් මට්ටා දේවානාගාම හින්දිකා. පංන්තං අනු මෝදිිතා චිරන් රක්කං තුළෝක සාසනං ආකාසට්ටාචබුම් මට්ටා දේවානාගාම හිදදිිකා පං්ඥන්තං අනුමෝදිිත් චිරන් රක්කන්තු දේශනං ආකාසට්ටාචබුම් මට්ටා දේවානාග පංඥන්තං අනු මෝදිිත්තා චිරන් රක්කංතුමං පරන්තිී රැස්රගතනන් ත ප්‍රමාණ පුුණනිසාක්තිය න බාප සෑමතිෙනටම. නිර්වාාණ වබෝධය පිණිසම හේතු ආසනාවේවා කියල ඉතාගෙන සාදුකයන්. සෑම දෙනට මාසිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්චංවතා ප්‍රචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්තිී ආයුුවන් නෝ සුකං බලන් ආයුරවාර ඔග්ග්‍ය සම්පත්තිී සග්ග සම්පත්ති මේේවත අතෝනි්බාන සම්පත්තිී ඉමිනාතයේ සමිච්චතුූ.